ගුරු විදුහල්පතිවරුන් එළඹෙන 26 වනදා ලෙඩනිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ පවතින වැටුප් විෂමතාවයට මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙනුයි. ඊට විරෝධය පළ කරමින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ. මේ දවසේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු විදුහල්පති සංධානයේ සාකච්ඡාවක් කළා. මේ සාකච්ඡාවේදී අපි දැඩිව කරපු ඉල්ලීම තමයි මේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශික සිදු කරපු සාකච්ඡාවේදී මේ ප්‍රගතිය බැලුවම කිසිම ප්‍රගතියක් නැහැ. ඒක නිසා අපි ඉතින් විශ්වවිද්‍යාලයෙන්ද අපි යොදාගත්තාවේදී රට පුරාම ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු කොළඹට ගඳවලා දිනවා. මේ ක්‍රියාමාර්ග ශක්තිමත් කරනවා. ඒ වගේම ගැරුණු සිසු ලබා දෙන එක බල කරනවා. මේ මාර්ගය ගන්න 26 වෙනිදා දාතිර ප්‍රතිපලෙත් එක දව අපි සුරක් ක්‍රියාමාර්ගයන් මේ අතර එළඹෙන 26 වනදා සිට බන්ධනාගාර නිලධාරීන්ද ලෙඩනිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ වසර 10කට අධික කාලයක් පුරා වැටුප් වැඩි නොකිරීම හේතුවෙනුයි. ඊට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර නිලධාරී එකමුතුව පවසනවා. මේ අතර ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායකගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ එවන් වර්ජනයක් පිළිබඳව තමන් කිසිවක් දන්නේ නැති බවයි. මේ අතර විශ්වවිද්‍යාල අනද්දෙන සේවකයින් ආරම්භ කළ වර්ජනය 49 වන දිනටත් අද ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල අනද්දෙන සේවකයින්ගේ වර්ජනය සහ ගුරු වර්ජනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පළ කළා. දැන් අනද්දෙන නිලධාරීන් විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ වර්ජනයක නිරත වෙලා තියෙනවා. වැටුප් ප්‍රශ්නයක් පිළිබඳව නිදහස් අධ්‍යාපනය සහ මුලින්ම අකර්මණ්‍ය වෙලා විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වෙලා. ඒ වගේම අපේ අධ්‍යාපන සේවයේ 241,000 ගුරුවරු ඉන්නවා. 12,000 14,000 අතර විදුහල්පතිවරු ඉන්නවා. ඒ වගේම අනද්යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරි අධ්‍යාපන පරිපාලන මේ හැම ශේෂ්ත්‍රයක්ම බරපතල අර්බුදයකට ලක් වෙලා සංවර්ධන නිලධාරීන් 22,000 40,000 ගුරු හිඟයක් තියෙන මොහොතක ඒ අය ලොකු කාර්යභාරයක් කරා. ඉතින් මේ අධ්‍යාපනයේ මේ කොටස්වලට මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නේ නැතුව කොහොමද මහබැංකුව අත්තනෝමතික අර මේ මහබැංකුවේ ඉන්ඩිපෙන්ඩන්ස් එක ස්වාධීනත්වය අපි ඇති කරේ දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරලා මුදල් අච්චු ගහන එක නතර කරන්න. හැබැයි ඒ ස්වාධීනත්වය උපයෝගී කරගෙන තමන් තමන්ටම පඩි වැඩි කරගන්නවා. ඉතින් මම අහන්න කැමති මේ ඔක්කොම සිද්ධ වෙනකොට ආණ්ඩුව ඇයි පමෙක් වගේ හිටියේ කියලා මං අහන්න කැමති. හරි හරි ඒ ප්‍රශ්නේ අහන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.